ඔහුගේ ඔහුගේ කැපවීම වගේම දකින්න ඔහුගේ කීකරුකම යසහන්ස් කිව්වා දැන් යමුඩ පොඩි මාළු අල්ලන්න එවලම කීකරුන යමු කියලා කිව්වා ඔබ හන්සේ කියන නිසා යන්න ඊළඟ ටික වෙලාවක් ගියා උන්වහන්සේ කියන නිසා ඔබ හන්සේ කියන නිසා මම මේ දැල හෙලන්නම් කියලා කිව්වා හරිද උන්වහන්සේ තමගේ මුළු හදවතෙන් නැත් ඔහු තමගේ මුළු හදවතෙන් යස් වහන්සේව අනුගමනය කරා යස් වහන්සේව ඔහු එක ක්ෂණයකින් හැමදේම අතහැරලා ඒ අපි දකින්න පුළුවන් මේ කතාව කෙරවුණු වහාම තමගේ තියෙන හැම දෙයක් අතහැරලා යස් වහන්සේ පස්සපස ඉන්න පටන් ගත්තා ඔහු ඊටම බලවත් ඇදහිල්ලේ පුද්ගලෙක් අපි දකින්න පුළුවන් මේ ඔහු වතුර මත ගමන් කරා අපිට ඒ කතාව ඔක්කොම කතා කරන්න බෑ යස් වහන්සේ ඇවිල්ලා දකින්න පුළුවන් යස් වහන්සේ ඔහු තුලින් මා හාස්කම් පුදුමනෝ දේවල් කියන්න පුළුවන් වේ යස් වහන්සේ ඇවිල්ලා මතකද එක්තරා අවස්ථාවක යස් වහන්සේ ගෝලයන් ඇවිල්ලා උන්වහන්සේට උත්තර දුන්න ස්වාමිනේ මහා පුදුම දේවල් වුණා ඒ වෙලාවේ යස් වහන්සේ කතා කරන එක ගැන නෙවෙයි ස්තුතිවන්ත වෙන්න එන්නේ ඔබේ නම ස්වර්ගෙ ලියලා තියෙන ඒ කියන්නේ ඔහු තුලින් පුදුම හාස්කම් සුවවි නොයකු දේවල් තිබුණ පුද්ගලෙක් ඔහු පුදුම ආත්මික ජක්මත් තිබුණ පුද්ගලෙක් යස් වහන්සේ ඇව ඔබ මා ගැන කියන්නේ මොකද්ද කියලා ඔහු ක්ෂණයකින් උත්තර දුන්න ඔබ දේව පුත්‍රයා ඔබ ලෝකේ ගැලුම් කරවන කියලා ඔහුට හොඳ දැක්මක් තිබුණ පුද්ගලෙක් දෙවියන් යස් වහන්සේ ඔහුට කිව්වා මම ඔබට දේව රාජ්‍ය යතුරු දෙනවා කියලා දේව රාජ්‍ය යතුරු දෙනවා පුදුම බලයක් ඒ කියන්නේ යතුරු තියෙන්නේ අර මිනිස්සුනේ පෙන්නන ලස්සන නැඳගන්න ඒක නෙවෙයි යතුරු තියෙන්නේ මොකද යතුරු කියන්නේ එක්තරා විදිහක ආධිපත්‍යය යතුරු තියන්නේ අරින්නත් වහන්නත් ඒ ආධිපත්‍යය අපි දකින්න පුළුවන් මේ මිනිස්සයාට ආධිපත්‍ය ලැබුණ පළවෙනි වතාවට දේව රාජ්‍යයේ දොර ඇරලා 3000ක් දේව රාජ්‍යයට ඇතුල් කරගන්න. ඔහු තමයි පළවෙනි වතාව දේශනා කරනකොට 3000 ගැලෙම ලැබුවා. මේ මිනිස්සයාතුනි යේසුස්වහන්සේ කිව්ව මම ඔබට ආධිපත්‍ය දෙනවා. ඒ කියන්නේ ඔහුට විතරක් නෙවෙයි අපි හැම කෙනෙක්ටම තියෙන හැබැයි විශේෂයෙන් එදා කතා කළක මම ඒ ආධිපත්‍ය දෙනවා. ඕ විකමත එඩිතර පුද්ගලෙක් අපි දකින්න පුළුවන් මේ අපි පහුගිය දවස්වල කතා කරා යේසුස් වහන්සේ ආරක්ෂා කරන්න ගිහිල්ලා මොකද කරේ තිබුණ කඩුව ගත්තා ආරක්ෂා කරන්න මගේ බස් ගාවට කාටවත් හිටු වෙන්න බෑ ඒ වගේ පුදුම එඩිතර භාවයක් තිබුණ පුද්ගලෙක් හැබැයි යේසුස් වහන්සේ හැරලා කිව්වා පේතෘස් ඔබ හොඳ මදි ඔබ හොඳ මදි ඔබ අත පහුගිය දවස්වල කතා කරපු එකත් එක්ක මේ මම හිතයි මේ පස්වෙනි වතාව මම මේ කතා කරන්න පස්ස හතරේ නැත පස්සේ නැත ආයෙත් හතරේද හතරේ පහයි කොහමර පහක් නැතන තව එකක්වත් යන්න දින හරිද ඔව් යස් සාහස කෙටිම හොර කතා කරා ඔබ සම්පූර්ණ තමකමින් පිරුණු මමත්වෙන් පිරුණු උඩගකමින් පිරුණු පුද්ගලෙක් මේ හැම දෙයක්ම පොළඬ සිදුවෙලා තියෙනවා හරිද ඔබගේ ජීවිතයේ තියෙන මේ හැම දෙයක් පොළලා ඉවත් කරන්න වෙලා තියෙනවා අරද ඔබ මේ පදයට පෙරළමු නැවත වතාවක් ලූක් සුභාරංචි 22:31-32 බැලුවොත් යස් වහන්සේ කතා කරපු වචනේ සීමොන් ඒ වචනේ කතා කරනකොට ඒ වචනේ නැවත වතාවක් අර වචන නැන ඔබ බෙලහීන පුද්ගලයා මොකද කියන්නේ Satan has asked to shift you English සිංහලෙන් කියන කරුණ කරා කියවන සීමොන් බලව නුඹලා ගෝධුමෙන් පොලන්ට සාතන් ඉල්ලුවේය. නුඹත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ දෙසා මම යාඥා කළෙමි. නුඹ නැවතත් හැරුණයින් පසු නුඹේ සහෝදරයන් ස්ථිර කරපන්නේ කීසේක. අහන බල මේ වචන අවසාන කොටස. ඔබ නැවත හැරුණයින් පසු ඔය සහෝදරයන්ව ශක්තිමත් කරන්න. ඒ කියන්නේ දැන් හැරවිලා නැහැ ඉංග්‍රීසි බයිබල් කියන when you are converted. ඔබ හැරුණාන් පස්සේ ඔය සහෝදරයා රැ. මේ අවස්ථාවේ වෙන ප්‍රශ්නයක්. ඔය හැරිලා නැද්ද මෙතෙක් වෙනකොට? මේ මහා බලවත් දේවල් ඔක්කොම කරලා මේ කැපවීම ඔක්කොම කරලා මේ මහා විශාල දේවල් ඔක්කොම කරලා ඔය හැරිලා නැද්ද? ඒ කියන්නේ මෙතෙන් දකින්න පුළුවන් වේදේ ඔහුගේ නොයිකු පිටතින් හැරවීමක් තිබුණා. අභ්‍යන්තරයේ ඔහුගේ මහා ලොකු විශේෂ විශාල ප්‍රශ්න ගොඩක් තිබුණ පුද්ගලයා. ඔහුගේ බෝට්ටුව අතහැරලා ආවත්, ඔහුගේ පවුල ළමයි අතහැරලා ආවත්, මුදල් අරමෙබ අතහැරලා ආවත්, ඔහුගේ මමත්වය අතහැරලා ආපු පුද්ගලෙක් නෙවෙයි. ඔහු බලාපොරොත්තු වුණා මේ මමත්වෙත් එක්ක
ඉදිරියට යන්න කියලා. බහල ඇති කතාවක්. මතර මෙතනම අපි කියලා තියෙනවා. එක්තරා මිනිස්සෙක් එක්තරා රැකියාවක් හොය හොය යනවලු හැමතැනම. රැකියාවක් හොය යනකොට ගියාලු සත්තු උද්‍යානකට. මතක දැන් කතාව මතකද? සත්තු උද්‍යානයක් ඉදිරියෙන් යනකොට තියෙනවලු වේකන්සි එකක් තියෙනවා. මොනවාද? බෑර්තු ඇත කියලා වරලා. ඉතින් මෙයා ගිහලා බැලුවලු කියලා ඒ මාසේ ගහලා මොකක් සර් ජොබ් එක. එයා කිව්වලා වාගේ උස කීයද? හොඳට හොඳ බැලුවා ඇඟ ඔක්කොම බල්ලා කිව්වලු රයිට් වාගේ අත්ත පොල් ගෙඩි වාගේ ඇඟ හොඳ බොහොමද එන්න කියලා කිව්වලු. මොකද්ද කරන්නේ? ඉන්න මං ඇතුළට ආවම පස්සේ මොකද්ද කරන්න ඕනේ කියලා කිව්වලු. කිව්වලු ඇතුළට ආවම පස්සේ මේකයි කියන්නේ සිම්පල් ජොබ් එකක් කියලා. පඩි හොඳට ගෙවන්නම් එකම දේ තියෙන්නේ ඔයා ගොරිල්ලෙක්ගේ ඇඳුමක් ඇඳ ගන්න වෙලා තියෙනවා. අර දන්නාද? ගොරිල්ලෙක්ගේ ඇඳුමක් ඇඳගෙන අරද අරද එච්චර කරන්ද? ඊළඟට ගහක් උඩ එල්ලිලා ඉන්න ඕනේ. හරිද? ළමයි ඉනවා නොයිකුත් අය ඉඳලා හිටලා පොඩ්ඩක් ඕකේ පැද්දෙන්න පටන් ගන්න පැද්දල ඉවරලා ළමේ දෙන කෙහෙල් ගෙඩියක් හැම කන්න කියලා කිව්වා. එච්චරයි කරන් තියෙන්නේ. ඉවරුනෙන් පස්සේ හැන්දෑව ඔක්කොම කෙලවුරුනෙන් පස්සේ ආසරක් ඉවර කරලා අය තමන්ගේ පඩි අරගෙන ඉදිරිය යන්න බලා. එච්චරයි සිම්පල් ජොබ් එකක් කියලා. අනේ අම්මෝ මේක මොන ජොබ් එකක් නේ මට කියලා කිව්වා. මෙයා ගියාලු දවස් දෙක තුනක් ওই ජොබ් එක කරා. හරි හොඳ ජොලි ජොබ් එකද හිටියලු. එක දවසක් ළමයි ගොඩාක් ඇවිල්ලා තියෙන අර ස්කූල් එක ළමයි වගේක් ඇවිල්ලා තියෙන මෙයාව තියලා හරිද ගොඩාක් කිසෙල් කවලා තියෙනවා වැඩියෙන් කෑවා එදා වැඩින් බැරිනේ මෙයාගේ ඈත්ෙන්න බැරි ඉඳා මම ගිහිල්ලා ලොකු අත්තක පොඩ්ඩක් පැද්දෙන්න පටන් ගත්තා. පැද්දෙන්න පටන් ගත්තා මේ පැද්දෙන වෙලාව අත්ත කඩාගෙන ගිහලා දඩින් ගහලා වැටුණලු. වැටුනේ අනිත් පැත්තේ හිටිය සිංහ කූඩුවේලු. හරිද? සිංහ කූඩියේ වැටුන ගම මේ මාසේ කෑ ගහන්න බට අම්මේ බෙලුව මට උදව් කරන්න කියලා කෑ ගහන්න පටන් ගත්තා. ඒ වෙලාව සිංහ ආවලු බිල්ඩින් අල්ලක මෙහෙම දාන්නට කියලා කට කටට කතා කරලා කිව්වලු ඒයි උඹගේ ජොබ් එකක් නැති මගේ ජොබ් එකක් නැති කිව්වලු කෑ ගහන්න එපා කියලා කිව්වලු. ඒකේ මොකද? ඒ කියන්නේ කවුද? සත් උද්‍යානේ ඉන්නේ කවුද? මේ මොනවාද වෙන ඇඳුම් ඇඳගත් කට්ටිය? අපි මේ කතාව අහලා hina වෙනවා. ඔබ දන්නවද උබයි මමත් ඒ වගේ ඇඳගෙන බොහෝ විට ගමන් කරන්නේ? අපි හැම එක්කෙනෙක් රවට්ට ගන්න. කියන්න එපා. මගේ ප්‍රොබ්ලම්ස් එනවා, ඔයාගේ ප්‍රොබ්ලම් අපි ඔක්කොම දන්නවා. හැබැයි අපි මේව ඇඳගෙන ගමන් කරමු. ශුද්ධ වස්ත්‍ර ඉරද එනකොට අඳින්න ඕනේ. ගෙදර ඉන්නකොට ඒ වඳින්න ඕනේ. පාරේ ඉන්නකොට අවඳින්න ඕනේ. කාටත් අරින්න ඔයා කෑ ගැහුවොත් මමත් අරින්න ඔයාගේ දේවල්. හරිද? අපි හැම එක්කෙනාගේම දේවල් තියෙනවා. අපි හංගගෙන අපි ජීවත් වෙන්නේ. අපි කෙටිෙම කියන්නේ හැම එක්කෙනෙම රවටනවා. මුළු ලෝකෙම රවටනවා. අපි ඒව දකින්නේ දකින්නට කැමතිත් නෑ. අපි හංගගෙන ජීවත් වෙන සෙනඟ. හේතුව මම විවෘත වුණොත් ඕගොල්ලෝ මක් ගැන විවෘත කරා මම ඕගොල්ලන් ගැන විවෘත කරා මහ ප්‍රශ්න ගොඩක් ඇති වෙයි. ඉතින් හුඟක් වෙලා තියෙන හංගගෙන හැංගී හැංගවිලා අපි ජීවත් වෙමු. අපි මේ දවසක් එනවා මේ දේවල් විවෘත වෙනවා. දේව රාජ්‍යයේ ඒ දේ කරන්න බෑ. දෙවිය මහන්සේ එදා පේත්‍රුස්ට මොකද උනේ? දෙවිය මහන්සේ කිව්වා මම නුඹ පොළන්න යනවා. මට නුඹගේ වැස්මත් එක්ක ජීවත් වෙන්න බෑ. මාස්ක කියන්නේ කරන්නේ වෙස් මූණක් එක මර ජීවත් වෙන්න බෑ. නුඹගේ වෙස් මූණ ගැලවෙන්න ඕනේ. පේතුස්ගේ තිබුණේ වෙස් මූණක් අඳගෙන හිටියා. ඔහුගේ කැපවීම ලස්සනට පේනවා. හැබැයි නියම ස්වභාවයේ අභ්‍යන්තරේ කවුරුත් දන්නේ ඔහු ඕව දන්නේ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ලෝකේ නොදන්නකම වෙනම දෙයක්. ලෝකේ රවට්ටන එක වෙනම දෙයක්. Taman රැවටිලා ඉන්න බව Taman දන්නේ නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ. Taman රවටගෙන ඉන්න එක අර රැවටිලා ඉන්න පුද්ගලෙක් මම හොඳින් අහ ගන්න බලන්න. රැවටිලා ඉන්න පුද්ගලෙක් ඌ රැවටුණා කියලා කවදාවත් දන්නේ නැහැ. ඌ මම හිතන්නේ මම රැවටිලා ඉන්නේ නැහැ. රැවටෙන පුද්ගලෙක් දන්නේ නැහැ. හරිද? වංචා ඔකට අහුවෙච්ච පුද්ගලෙක් ඌ වංචාවට අහුණා කියලා ඌ දන්නේ නැහැ. අපේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි මම කවුද කියලා දන්නේ නැහැ. පේත්‍රුස්ට දෙවිය මාස උත්සාහ කරේ පේත්‍රුස් නුඹ තාමත් දන්නේ නුඹ ගැන. නුඹගේ ස්වභාවය ගැන නුඹ දන්නේ. නුඹ හිතනවා මම මහා ලොකු කැපවීම කරපු පුද්ගලයෙක්.
මට ලুকু බලාපොරොත්තුක් තියෙන පුද්ගලෙ හිමේ පුද්ගලෙක් නෙවෙයි මගේ නම වෙනස් කරලා මම මහා පර්වතයක් මහා අනාගතය තියෙන මහා ලොකු අනාගතේ වැඩ කරන පුද්ගලෙක් මහාස්කම් පුදුම දේවල් කරන පුද්ගලෙක් වතුර උඩ ගමන් කරන පුද්ගලෙක් යෙස් වහන්සේ මට විශේෂ තැනක් දෙනවා හැම වෙලේම මම මාව එක්කගෙන යනවා උන්වහන්සේ විශේෂ සාකච්ඡාවන් වලදී අර මේ දොළොස් දෙනා වගේ නෙවෙයි මම විශේෂයි ඔව් හිතුවා මේ ඔක්කොම හින්දා මම विशेष अति विशेष जीवित विवृत कर सुपरफिशियल කැපවීම අරද පීඩණයකට අහු වෙච්ච වෙලාවේදී නැති වෙලා යනවා. ඔහුගේ චේතනාවන් වැරදි චේතනාවන් මිශ්‍ර වූ චරිතය ස්වාමීන් වහන්සේ ඔහුට ඉරිදරව් කරා. මතේසු බාරංචි 19:27 කරුණාකර මේ පදේ ඔක්කොම පෙරලන්න බලන්න. ඉතාමත් වැදගත් පදයක් ඔහු කියනවා. මතේසු බාරංචි 19:27 එවිට පේත්‍රස් උන්වහන්සේට උත්තර දෙමින් අප සියල්ල අත්හැර ඔබ වහන්සේ අනුව ආවෙමු. එබැවින් අපට ලැබෙන්නේ කුමක්දයි උන්වහන්සේට කිවේය. හරිද? අපි සියල්ල අතහැරලා ආවා. ඒක හොඳයි. ප්‍රශ්නේ අපිට ලැබෙන්නේ මොකද්ද? අතහැරලා එන එක හොඳයි. අපිට ලැබෙන්නේ මොකද්ද? එහෙනම් ඔගේ අභ්‍යන්තර චේතනාවක් තිබුණා. මම එනවා නිකමට නෙවෙයි. මම කැප කරා මගේ බෝට්ටුව මගේ රැකියාව මගේ ඔක්කොම කැප කරේ මොකක් හරි මේකට පිටිපසෙන් තියෙනවා. අපි හැම කෙනෙක්ටම තියෙනවා දන්නවද? අපි නිකමට මොනවද දේවල් කරන්නේ නැහැ මිනිස්සුන්ට. හරිද? කරන හැම දෙයකට පිටිපස්සේ මෑතකදී මම පොතක් කියවුණා අගාපේ රෝඩ් කියලා බම්මම්පට් ගියා කියන හැම පුද්ගලයෙකුට තියෙන පොඩි කොක්කක් කියලා තියෙනවා. අපි කරන්නේ හැම වෙලෙම පොඩි කොක්කක් එක්කයි. අර මම දෙන්නේ මම ලබා ගන්න කියලා. මම hina වෙන්නේ අනිත්‍යය මට hina වෙයි කියලා බලලා. හරිද? මම අනිත්‍යයට කරන්නේ හැම වෙලෙම ඒක තියෙන තුරු එතරම් මමත්වයක් මා පාලනය කරන්න පටන් ගන්නවා. ඔව් කියන අපිට පේන්නේ ඔක්කොම අතහැරලා ආවා. ඔව් කියන මට මොකද්ද මේකේ තියෙන්නේ? මොකද්ද මේකේ තියෙන්නේ? බලාපොරොත්තු වෙනවා මම යේසුස් වහන්සේට ගමන් කරොත් මට අඩුව නම් වෙන්නේ නැහැ. උන්වහන්සේ 5000ට කණ්ඩ දුන්නා මට කොහෙද අඩු වෙන්නේ? ඒක වෙන බයන්න වැඩක් නැහැ. උන්වහන්සේට කිහිටියොත් උන්වහන්සේ රාජ්‍යය පිහිටුණා උන්වහන්සේට කිට්ටු හිටියොත් එහෙම ෂුවර් එකට මේ විදිහට යන මේ යන ආකාරයෙන් උන්වහන්සේ හැමලේ මම පෞද්ගලික වශයෙන් 3 දෙනෙක්ට කතා කරා නම් ස්ථිර වශයෙන් මම උන්වහන්සේගේ රාජ්‍ය ප්‍රයිම මිනිස්ටර් බවට පත් වෙනවා. හරිද? ඔගේ එහෙනම් චේතනාව මොකක්ද? දැන් යේසුස් වහන්සේව පන්නලා දැම්මේ නෑ. යේසුස් වහන්සේ ඇවිල්ලා තිබුණේ ඔහුගේ චේතනාව යහපත් වුණත් ඒකේ අමිශ්‍ර භාවයක් තිබුණා. ඔ ඒ පවිත්‍ර කරන්න වෙලා තියෙනවා. ඔගේ හොඳ දේ එළියට ගන්න වෙලා තියෙනවා. ඔගේ අපවිත්‍රතාවය ඉවත් කරන්න වෙලා තියෙනවා. ඔගේ මමත්වය ඉවර කරන්න වෙලා තියෙනවා. මතේ 16:23 පොඩ්ඩක් බලන්න. මතේ 16:23 යේසු වහන්සේ ඔහුගෙන විශේෂයෙන් මතකද ඒ කතාවේදී ඔහුගෙන සාතන් මාව නුඹ මාවිත දුරුවන් කියප ගම යේසු වහන්සේ ඔහුගෙන දෙයක් කියනවා. මොකද්ද ඒදී? නමුත් උන්වහන්සේ හැරි පේත්‍රස්ට කතා කොට සාතන් මා පස්සට යව නුඹ මට බාධා වක්‍ය. මක් නිසාද නුඹ මිනිසයන්ගේ කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැතයි කීසි. අර ඔබට හොඳ ඉරිදරවුවක් තියෙන මම කවුද කියලා. හැබැයි ඔබ හොයන්නේ දෙවියන් වහන්සේගේ කාරණා නෙවෙයි මිනිස්සුන්ගේ කාරණා. අහලා බලන්න. ඔබට හොඳ ඉරිදරවුවක් තියෙනවා.